आयुबोवन සුබදාවලක් ඔබ රූපවාහිනී දිවපුවත් සමගින් ප්‍රවෘත්ති මැදිරිය සිට මම සංජීවනයේ නවලගේ පළමුවෙන් අවධානය සුපුරුදු ලෙස ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ වෙත. බස්නාහිර 57000කට අද ඇස්ට්‍රාසෙනෙකා එන්නත. වන විනාශයට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ආරක්ෂක ලේකම් කියයි. රුපියල් කෝටි 3ක හෙරොයින් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට. भांड वर्ग 27ක් සහන මිලට ලබා දීමේ වැඩපිළිවෙලට ඉහළ ජනතා ප්‍රතිචාරයක්. ඇමරිකාවේ ප්‍රාන්ත කිහිපයක අධික හිමපතනයෙන් 21 දෙනෙක් මිය යති. බස්නාහිර පළාතේ 57000කට ආසන පිරිසකට අද ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා දීමට නියමිත බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චඤ්ඤ ජයසුමන මහතා පවසනවා. සෞඛ්‍ය බල ප්‍රදේශ 23ක සහ හඳුනාගත් ග්‍රාමවලධාරී කොටස් කිහිපයක එන්නත් කරන වැඩසටහන් ක්‍රියාත්මකයි. කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව ගොතටුව මොරටුව එගොඩ උයන සහ හංවැල්ල යන සෞඛ්‍ය බල ප්‍රදේශවලත් කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත බණ්ඩාරගම මතුගම පානදුර හොරණ බේරුවල සහ කළුතර යන සෞඛ්‍ය බල ප්‍රදේශවලත් ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ අත්තනගල්ල මීගමුව සීදුව මහර බියගම වත්තල මිනුවන්ගොඩ රාගම ජායල සහ කැලණිය යන සෞඛ්‍ය බල ප්‍රදේශවලත් එන්නත් වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. අද අපේ රටේ ඉතාම වැදගත් දවසක්. මේ රටේ අපි දන්න ඉතිහාසයේ වෛද්‍ය ඉතිහාසයේ වැඩිහිටියන් සඳහා දියත් වන පුල්ම එන්නත් කරන ව්‍යාපාරයේ අද දවස ඇතුළත අපි දියත් කරනවා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ 27018ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ 17622ක් සහ කළුතර දිස්ත්‍රික්කයේ 11710ක් හැටියට අපි 57000කට ආසන්න ප්‍රමාණයක් හඳුනගෙන අද දිනය ඇතුළත පමණක් මේ 57000ටම එන්නත් ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා. ඕනෑම පුද්ගලයෙකුට බේත දෙන්න කලින් උන වාගේ රෝග තත්ත්වයක් තියෙනවද, එහෙම නැත්නම් වෙන සාත්මිකතා ආදිය තියෙනවද කියලා අහලයි දෙන්නේ. ඒ නිසා ඒ අවස්ථාවේදී එවැනි තත්ත්වයක් තියෙන රෝගීන් හොඟ දෙනෙක් අපිට තෝරා ගන්න පුළුවන්. ඒ නිසා එවැනි තත්ත්වයක් යටතේ එන්නත ලබා ගැනීම සඳහා මැලි වෙන්න එපා, අදිමති කරන්න එපා. එන්නත් මධ්‍යස්ථානයට ගියාම අවශ්‍ය කරන උපදෙස් ලැබෙනවා. දිය යුතු අයට අනිවාර්යයෙන්ම බෙහෙත ලබා දෙන්න පුළුවන්. නොදිය යුතු අයට සම්බන්ධයෙන් මේ අවස්ථාවේ අවශ්‍ය කරන උපදෙස් ලැබෙනවා ඇති. මේවන විට ඇස්ට්‍රාසෙනෙකා එන්නත 196163 දෙනෙකුට ලබා දී තිබෙනවා. ඊයේ දින පමණක් 3225 දෙනෙකුට එන්නත ලබා දී තිබෙනවා. COVID-19 රෝගයෙන් මෙරට පූර්ණ සුවය ලැබූ පිරිස 70429ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම ප්‍රතිශතය 91.25. 8.22ක පිරිසත් තවදුරටත් ප්‍රතිකාර ලැබමින් සිටින අතර 6346 දෙනෙකු ඒ අතර වෙනවා. COVID-19 රෝගයේ වැළඳුණු තවත් 756 දෙනෙකු ඊයේ හඳුනා ගැනුණා. ඉන් 743 දෙනෙකු පෑලියගොඩ COVID පොකුරාශ්‍රිත රෝගීන්. සෙසු පිරිස බන්ධනාගාර COVID පොකුරේ ආසාදිතයින්. සුවේ ලැබූ 1018 දෙනෙකු රෝහල් වලින් ඊයේ පිටව ගියා. විවාහ උත්සව සඳහා 50ක් සීමාව කරලා තියෙන්නේ. මේවා ජීවිතයේ විශේෂ අවස්ථා. එවැනි අවස්ථාවක් නොකර සිටීමට අපිට පුළුවන් කමක් නැහැ. අද පවතින තත්ත්වය යටතේ අපේ නිර්දේශය වෙලා තියෙන්නේ මරණයක් සිද්ධ වෙනවා නම් ඒක අපිට කළ යුතුයි. හැබැයි එහිදිත් සීමා සහිතව සිදු යුතුයි. විවාහ උත්සවයක් තීරණය කරනවා නම් ඒක අපි ඒ ආකාරයෙන් කළ යුතුයි. අනිකුත් සියලුම උත්සව, සාද, ආගමික උත්සව, අනිකුත් එක්රැස්වීම් සියල්ල නැවැත්විය යුතුයි කියන එක තමයි අපේ දැඩි නිර්දේශය. මේක සියලු දෙනාට සමාජයේ සෑම තරාතිරකම ඉන්න අයට මේක අදාළ වෙනවා. ඒ නිසා සියලු දෙනාම මේකට අනුගත වෙලා මේ කාල සීමාව තුළ මේ පාලන කටයුතු වලට සහාය දීම සඳහා එවැනි අනවශ්‍ය අත්‍යවශ්‍ය නොවන සියලුම උත්සව සාද වලින් වැළකී සිටිය යුතුයි. PCR පරීක්ෂණ 11721ක් ඊයේ සිදු කෙරුණා. මෙරට මෙතෙක් සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 1958850ක්. COVID-19 තවත් පුද්ගල මරණ 6ක් ඊයේ වාර්තා වුණා. ඔවුන් පානතුර, කොච්චිකඩේ, පිළියන්දල, වැලිඔය, නයිනමඩම සහ අම්බලන්ගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන්. අවුරුදු 74, 40, 48, 77, 65 සහ 62 යන වයස්වල පසු 6 දෙනෙකු මෙලෙස මිය ගියා. ගෝලීය කොරෝනා රෝගීන් සංඛ්‍යාව අද කෝටි 11ක්ම වාගියා. ලොව මෙතෙක් සිදු ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 2429000කට අධිකයි. ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් වාර්තා වන ඇමරිකාවේ ඉක්ුත් පැය 24 තුල අලුතින් හඳුනාගෙන ඇති කොරෝනා රෝගීන් පිරිස 63398ක්. එම කාල සීමාවේ එරට කොරෝනා මරණ 1787ක් සිදු වුණා. ඇමරිකාවට පසු ඉක්ුත් පැය 24 තුල ලෝ වැඩිම කොරෝනා ආසාදිතයින් සහ මරණ වාර්තා වන්නේ බ්‍රසීලයෙන්. එම කාලය තුල කොරෝනා මරණ 1088ක් සිදු ඇති අතර හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 55271ක්. බ්‍රසීල පරිසර අමාත්‍ය රිකාඩෝ සාලිස්ද කොරෝනා වෛරස් ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබෙනවා. එරට වෛරසය ආසාදනය වූ 15 වෙනි අමාත්‍යවරයා මොහුයි. බ්‍රිතාන්‍යයෙන් කොරෝනා වෛරසයේ තවත් විකෘති වූ නව ප්‍රභේදයක් හඳුනාගෙන තිබෙනවා. B1525 නම් වූ මෙම ප්‍රභේදය ඩෙන්මාර්කය, නයිජීරියාව සහ ඇමරිකාව ඇතුළු රටවල් 10ක ජානමය අනුක්‍රමණය මගින් අනාවරණය වී ඇති බවයි එඩින්බරෝ විශ්වවිද්‍යාලයේ නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ. වෛරස් ව්‍යාප්තිය හමුවේ කොරෝනා එන්නත් අත්‍යවශ්‍ය ඖෂධ සහ අනිකුත් සැපයුම් ලෝව පුරා බෙදා හැරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ගෝලීය ප්‍රමුඛ ගුවන් සමාගම් සමග හවුල්කාරීත්වයක් ඇති කරගෙන තිබෙනවා. මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත හදිසි භාවිතය සඳහා නිල වශයෙන් අනුමැතිය ලබා දී දිනකට පසුයි. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ඉකුත් සතියේ ගෝලීය කොරෝනා ආසාදිතින් වාර්තා වීම 16%කින් අඩු වී ඇති බවයි. කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනයට දින 5ක් වසා දැමුණු ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් නුවර හෙට යලි විවෘත කරනවා. මෙල්බර්න්හි වෛරස් ව්‍යාප්තිය පාලනය කර ඇති බවයි සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ. ජපානයේ කොරෝනා එන්නත් කරන වැඩසටහන ආරම්භ කර තිබෙනවා. ඔලිම්පික් තරගාවලිය නිසා ජපානයේ කොරෝනා වෛරස් ව්‍යාප්තිය පිළිබඳ ලෝක පුරා ජනතාව දැඩි අවධානයකින් පසුවනවා. वन विनाशයට එරෙහිව තරාතිරම නොබලා නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද පැවති දිස්ත්‍රික් ලේකම් සමුළුවේදී. ත්‍රිකුණාමලේ පැත්තේ ස්වාමින් වහන්සේ කෙනෙක් ගිහිල්ලා කැලෑ එලි කරනවා. මම ආණ්ඩුකාරතුමියට කිව්වා ඒක වහාම ඒක කන්ට්‍රෝල් එක අරගන්න එක නවත්තන්න කියලා. නියෝජ්‍ය පොලිස්පතිතුමාට කිව්වා එක ගහක් කපන්න දෙන්න එපා කියලා. එක එක්කෙනා රජයට සම්බන්ධ වෙලා ඒක කවර් එකට අරගෙන වැරදි වැඩ කරන්න යනවා. කිසිම ඒ වගේ වැරදි වැඩක් කරන්න ඉඩ දෙන්න එපා. කොහේ හරි කැලේ කපනවා නම් ඒක ඔබතුමන්ලා පොලිසියත් සමග සම්බන්ධ වෙලා වහාම ඒ දේ නවත්තන්න කටයුතු කරන්න. කනගාටුවෙන්වත් සඳහන් කළ යුතුයි සමහර ප්‍රාදේශීය ලේකම්වරුන් මේ විදිහේ බලපත්‍ර නිකුත් කරලා තියෙනවා අනවශ්‍ය පුද්ගලයන්ට. ඉතින් ওই ත්‍රිකුණාමලේ ප්‍රදේශයේ ඒක සෑහෙන වාර්තා වෙන විශේෂයෙන් කුච්චවේලි ප්‍රදේශයේ ඒ ගැන ක්‍රියාමාර්ග අපි අරගන්නවා. ප්‍රාදේශීය ලේකම්වරුන් අතින් මම මේ හැමෝම ගැන නෙමෙයි කියන්නේ සුළු පිරිසක් ඉන්නවා බලය අයථා විදියට පාවිච්චි කරපු. ඉතින් ඒ ගැන මොනවා හරි තියෙනවා නම් වහාම අමාත්‍යාංශයට දන්වලා එවන්න. ඒ සඳහා නිසි පරිදි විමර්ශනයක් කළා ඒ අවශ්‍ය කටයුතු කරන්න කටයුතු කරනවා. රුපියල් කෝටි 3ක හෙරොයින් කිලෝග්‍රෑම් 3ක් යතුරු පැදයකින් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු පිළියන්දලදී අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ කොළඹ සංවිධානාත්මක අපරාධ කොට්ටාසේ නිලධාරීන් ඊයේ රාත්‍රියේ කළ වැටලීමකදී. ඊයේ රාත්‍රී පිළියන්දල මඩපාත බටුවන්දර ප්‍රදේශයේදී කොළඹ සංවිධානාත්මක අපරාධ කොට්ටාශයේ නිලධාරීන් විසින් හෙරොයින් වර්ගයේ මත්කුඩු කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 250ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ පුද්ගලයා යතුරුපැදියකින් මේ මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කිරීමේදී අත්අඩංගුවටගෙන තිබෙන අතර ඔහු එම ප්‍රදේශයේම පදිංචි පෙදරේරියෙකු බවටයි වාර්තා වෙන්නේ. ඔහු 47 හැවිරිදි පුද්ගලයෙක්. ඒ වගේම ඔහු ගමන් කළ යතුරුපැදියත් පොලිස් භාරයට ගෙන තිබෙනවා. සැකකරුවා අද දින කැස්බෑව මහේත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7ක කාලයක් රඳවා තබා ගැනීමේ නියෝගයක් මත තවදුරටත් රඳවා ගැනීමට නියමිතව තිබෙනවා. ඒ වගේම මොහු මෙම ප්‍රවාහනය කරන ලද මද්‍රව්‍ය තොගයට අදාළ මද්‍රව්‍ය ජාවාරම දැනට බන්ධනාගාරගතව සිටින මද්‍රව්‍ය වලට සම්බන්ධ ජාවාරම් කරුවෙකු විසින් මෙහෙවන බවටද තොරතුරු වාර්තා වී තිබෙනවා. ඒ වගේම ඊයේ දහවල් කාලයේදී සංවිධානාත්මක අපරාධ කොට්ටාශයේ නිලධාරීන් විසින් නුගේගොඩ ගල්සභාහන්දිය ප්‍රදේශයේ නවාතැන් පොලක් වැටලීමේ අනතුරුව හි තිබූ හෙරොයින් වර්ගයේ මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5ක් සහ අයිස් වර්ගයේ මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5ක් සොයාගනු ලැබුවා. ඒ සම්බන්ධයෙන් අදාළ නවාතැන් පොලේ කළමනාකරු අත්අඩංගුවට ගනු ලැබුවා. මේ ආකාරයට නිරන්තරයෙන් මද්‍රව්‍ය වලට අදාළ මෙහෙයුම් ශ්‍රී ලංකා පොලිසියේ විශේෂ අංශ විසින්ද විශේෂ කාර්ය බලකාය විසින්ද සිදු කරනු ලබනවා. ඒ අනුව ඔබටත් පුළුවන් මද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තොරතුරු ලබා දෙන්නට 118 119 1997 අංක වෙත ඔබේ තොරතුරු ලබා දෙනමින් කාරුණිකව ඉල්ලා සිටිනවා. බහණ්ඩ වර්ග 27ක් සහන මිලට ලබා දීමේ රජයේ වැඩපිළිවෙලට ඉහළ ජනතා ප්‍රතිචාරයක් හිමි වැටයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ලංකා සතොස් ආයතනයේ දෛනික පිරිවැටුම පෙරට වඩා ඉහළ යාමෙන් එය පැහැදිලි වන බවයි ඊයේ පැවති උත්සවයකින් අනතුරුව අමාත්‍යවරයා මාධ්‍යට කියා සිටියේ. විපක්ෂයට කිසිම වගකීමක් නැහැ මේ තියෙන වැඩපිළිවෙලක් දියත් කිරීම පිළිබඳ. ඕන් ඒකේ අමාරුව දන්නෙත් නැහැ. ඕන් ඒකට ඒ වෙහෙස වෙන වෙහෙස වීම අගය කරන්න පුළුවන්කමකුත් නැහැ. ඕන් වෛරයෙන් මුසපත් වෙලා දේශපාලන අරමුණක් කරා ගමන් කරන්නේ. අපි කරන්නේ මේ COVID-19 වසංගතයේ යටතේ වඩාම පීඩාවටපත් වෙලා ඉන්න ජන කොටසට භාණ්ඩ වර්ග 27ක් වෙළඳ පොලේ පවතින මිනට වඩා අඩු මිනට ලබා දීම. විශාල ලෙස ජනතාව මේ වැඩපිළිවෙල වැළඳගෙන තිබෙනවා. ඒකට උදාහරණය තමයි අපේ සාමාන්‍යයෙන් දෛනික පිරවැටුම මිලියන 82යි. එය 10 වෙනි දින 166%පත් වෙලා තියෙනවා. එතකොට මේ ජනතාව 100%ට 102%කින් ඇවිල්ලා මේ ප්‍රතිලාභය ලබලා තියෙනවා. ඒක ඔප්පු කරලා තියෙනවා. ඉතින් ඒ නිසා ඔප්පු වෙමින් පවතින සත්‍ය දකින්න කියලා වෙලලා මම ඉල්ලා සිටින්න කැමැති විපක්ෂය. ශ්‍රී ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් දකුණු සමළුව පන්නපිටියේදී ඊයේ පැවැත්ුණා. 2015 වසරේ සිට 2019 වසර දක්වා පැවති රජය සහ 2020 වසරේ සිට නම් රජය ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව මෙහිදී අදහස් පළ කෙරුණා. අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණේ නියෝජිතයන් අතර පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. සමුන්නාසලා ඉතාම හොඳ ශක්තිමත් සංවිධානයක්. මම තමුන්නාසලට කියනවා තමුන්නාසලා කල්පනා කරන අපේ රටේ සංවර්ධනය කරන ගමන් තමුන්නාසලට පුළුවන් ද ජාත්‍යන්තරයට ගිහිල්ලා ජාත්‍යන්තර සම්බන්ධතාවයක් කරගෙන අපේ රටට විදේශියකෙන විනිමයගෙන වැඩපිළිවෙලක් හදන්න කියලා. උගන්ඩාවේ ජල විදුලි බලාගාර 15ක් 20ක් කරන මේ ශ්‍රී ලංකාවෙන් ගිය ඉංජිනේරු අපිට හම්බුණා හේදී. මම හිතන්නේ මෙගාවොට් 300ක් විතර කරනවා ලංකාවෙන් ගිය සමාගම. ඒ වගේ අපි පුළුවන් තරම් ජාත්‍යන්තරයට අපි යන්න ඕනේ. මොකද මේ තියෙන ආර්ථික රත්ත්වයත් එක්ක ලෝකයට අපි ඇතුළු වෙන්නේ නැත්නම් මේ රට ශක්තිමත් රටක් බවට පරිවර්තනය කරන්න පුළුවන් කමක් නැහැ. එයින්ද අපි ආකල්ප වෙනස් කළා. අපි කොහොමද ඉදිරියට යන්නේ කියන අලුත් වැඩපිළිවෙලක අලුත් ගමනකට අපිට යන්න වෙනවා. කරු බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් තුමාගේ සංවිධාන ශක්තියෙන් අපිට හම්බෙච්ච අභියෝගයක් තමයි ඉංජිනේරු පෙරමුණ පිහිටවනවා කියන එක. අපිට පුළුවන් වුණා ඉංජිනේරු පෙරමුණ පිහිටවන්න. ඉතින් ඉලක්කය විය යුත්තේ ලෝකයේ පළවෙනි රටවල් 24ටවත් යායුතුයි කියන එක. එතනදී ඒක කොච්චර කාලෙකින්ද යනවා කියන එක ඔබලාගේ කැපකිරීම මත තමයි තීරණය වෙන්නේ. තමුන්ගේ රස්සාවට අමතරව අපිට පැයක් රට වෙනුවෙන් වැය කරන්න පුළුවන් නම් ඒ වගේ මණික් මහ ජනතාව එකතු වෙනවා නම් අපේ අතිවිශාල කාලයක් අපිට වෙන් කරන්න පුළුවන් රට වෙනුවෙන්. මේ වෙන් කිරීම තුලින් තමයි අපිට ලොකු බලවේගයක් හැටියට අපේ ඊළඟ ඉලක්ක ජය ගන්න පුළුවන් වෙන්නේ. අවහා තෙල්වත් අතර මුහුදු වෙරළ සංරක්ෂණය ඊයේ ආරම්භ කෙරුණා. කහව හා තෙල්වත් අතර කිලෝමීටර 3ක වෙරළ තැඩි කාදනයට ලක්වීමේ තර්ජනීයට මුහුණ පා තිබෙනවා. ඊට විසඳුමක් ලෙසයි ගල්වැටි යොදා සංරක්ෂණය කෙරෙන්නේ. වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 150ක්. මාස 6කදී ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිතයි. වෙරළ තීරය සංචාරක ආකර්ෂණීය ස්ථානයක් ලෙස සකස් කරන අතර ඇවිදින මන්තිරුවක්ද ඉදි කරනවා. සෞභාග්‍යයේ දැක්ම රට හදන වැඩපිළිවෙල යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. නාලක ගොඩහිවා සහ මොහන්පී සිල්වා යන රාජ්‍ය මාත්‍යවරු මේ අවස්ථාවට එක්ව සිටියා. කිලෝමීටර 1700ක විතර මුහුදු තීරයක් තියෙනවා. මේ සුන්දර මුහුදු තීරය ලංකාවේ ජනතාවගේ අයිතියක්. ඒ වගේම ලංකාවේ ආර්ථික සංවර්ධන කාර්යවලයේදී සංචාරක ව්‍යාපාරය වැනි සෑම දෙයකදී මුහුද අපිට තාමත්ම වටින දෙයක්. මුහුදු තීරය ආරක්ෂා කරගන්න එක අපි හැම කෙනාගේම වගකීමක්. ඒතර අපි යටතේ තිබෙන වෙරළ සංරක්ෂණ අමාත්‍යාංශය යටතේ අපි මේ වෙලාවේ සැලසුම් කරලා තියෙනවා ලංකාව වටේම තියෙන මුහුදු තීරයේ මුහුදු කාදනය වළක්වන්නට අපිට හැකියතාක් පියවර ගන්නට. දැන් මේ කහව ප්‍රදේශයේ දැඩි ලෙස මෑත කාලීනව අපි දැක්කා මුහුදු කාදනයට ලක් වෙනවා. ඒ අනුව අපි සලස්ම සකස් කරලා තිබෙනවා මෙතන ආරක්ෂක වැටි 4-5ක් පමණ ඉදි කරන්නට. නකල්සේ මිනිපේ ගලමුදුන ගම්මානයට විදුලිය ලබා දීමට පියවර ගෙන තිබෙනවා. රාජ්‍ය මාත්‍ය දුමින්ද දිසානායක මහතා ඒගෙන සොයා බැලීම සඳහා පසුගියදා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. ගලමුදුන ගම්මානයේ පවුල් 36ක් ජීවත් වනවා. ඊට විදුලිය ලබා දීමට ඉදිකර ඇති අක්‍රියව පවතින පැරණි ජලවිදුලි ජනන යන්ත්‍රය රාජ්‍ය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වුණා. ඒ කලින්ම නවීකරණය කිරීමට පියවර ගන්න බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ. ජනාධිපතිතුමාට අපි යෝජනාත් කරන්න. මොකද ජනාධිපතිතුමාට ඕනකම තියෙන්නේ මේ විසඳුච්ච නැති ප්‍රශ්න ටික විසඳන්න. ස්ථිරසාර විසඳුමකට අපි යන්න ඕනේ. දෙමුලාගල බෝගස්සැව මහාවිද්‍යාලයේ පවතින අඩුපාඩු සම්පූර්ණ කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ මැදිරිගිරිය බිසෝපුර කොඩිකච්චි ගම්මානයේ පසුගියදා පැවති ගම්බ සමග පිළිසඳර වැඩසටහනේදී විද්‍යාලයේ විදුහල්පතිවරයා අඩුපාඩු පිළිබඳව කළ දැනුවත් කිරීමකට අනුවයි. මේ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් විද්‍යාලයේදී ඊයේ පැවැත්ුණේ උතුරුමැද පළාත් ආණ්ඩුකාරය මහීපාල හේරත් සහ රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහයන් මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයට අඩුපාඩුවක් පවතින තෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල ඉදිකිරීමට මෙහිදී එකඟතාව පළ වුණා. ඊට අමතරව විද්‍යාගාරයක් ගණිත සංගීතය සහ තොරතුරු තාක්ෂණ ඒකක සනීප ආරක්ෂක පහසුකම් ඇතුළු අඩුපාඩු සම්පූර්ණ කිරීමට නියමිතයි. විද්‍යාලයේ ආචාර්යවරුන් සහ දෙමාපියන්ගේ හමුවක්ද පැවැත්ුණා. පානදුර සහ අවට ප්‍රදේශවල සොරකම්වලට සම්බන්ධ අඹසැම යුවලක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පානදුර පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව කරන ලද වැටලීමකදී ඔවුන් සතුව තිබී රුපියල් ලක්ෂ 20කට අධික ස්වර්ණාභරණ සොයාගෙන තිබෙනවා. සැකකරුවන් මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවන්. කෝට්ටේ මාදිවල නිවසකින් රුපියල් ලක්ෂ 50කට අධික භාණ්ඩ සොරාගත් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුණා. ඒ මිරිහාන පොලිසිය විසින් ඔවුන් සොරාගත් භාණ්ඩ රැසක් සොයාගෙන තිබෙනවා. මඩකලපු මහනගර සභාවේ කොමසාරිස්වරයාගේ බලතල අඩු කිරීමට එරෙහිව එහි සේවකයන් ඊයේ උද්ඝෝෂණයක නිරත වුණා. එම නගර සභාවේ බලය හිමිවැත්තේ දෙමළ ජාතික සදහනටයි. ඔවුන් එහි සභාපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ කොමසාරිස්වරයාගේ රාජකාරියට බාධා නොකරන ලෙසයි. ඉල්ලීමතුල සංදේශයක් ආණ්ඩුකාරවරයාට යොමු කිරීම සඳහා එහි කොමසාරිස්වරයාට බාර දී තිබෙනවා. සංවර්ධන පුවත් කිහිපයක් දැන් रत्नपुर डिस्ट्रिक्ट के नव सन्निवेदन कुल्लु तुनक स्थापने आरंभुना ඒ සෞභාග්‍ය දැක්ම වැඩසටහනේ ගමට සම්නිවේදනයේ ජාතික වැඩසටහන යටතේ දිස්ත්‍රික්කයේ සියලු ගම්මානවලට අධිවේගී අන්තර්ජාල සහ පැහැදිලිව ඇමතුම් පහසුකම් ලබා දීම අරමුණයි. ප්‍රාදේශීය ලික්කම් කොට්ටාස 17ක ජනතාවට මින් ප්‍රතිලාභ හිමිවනවා. මේ අවස්ථාවට විදුලි සංදේශ නියාමන කමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ඕෂධ සේනානායක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. බණ්ඩාරවෙල උඩුහුල්පොත කෙනිකම මාර්ගය කපටතුරා සංවර්ධනය කරනවා. එහි වැඩ ඊයේ ආරම්භ කෙරුණේ බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකාරක කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් සුදර්ශන දෙනිපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන්. ඊට රුපියල් ලක්ෂ 75ක මුදලක් වැය කරනවා. මාර්ග කිලෝමීටර ලක්ෂයක් කාපට් කිරීමේ රජයේ වැඩසටහන යටතේ මෙය ක්‍රියාත්මක කරන්නේ. ඉමතුව බටේමුල්ල ජාතික පාසලේ සංවර්ධනය කළ ප්‍රවේශ මාර්ගය ඊයේ සිසුවහිතයට පැවරුණා. වැය කරන මුදල රුපියල් 1.30 ලක්ෂයක්. පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරකුඩි මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. ඒ සමගින් අදට නියමිත ජාතික රූපවාහිනී දේවා පුවත් විකාශය නිමාවට පත්වනවා. පසුර 1:55 සිට යලිත් පැයෙන් පුවත් විකාශය බලාපොරොත්තු වන්න. ආයුබෝවන්.